පැසේවතත් ආරම්භයට ආරම්භයේ සිට මෙන්න චමින්ද ජයරත්න ඉදිරි බල කණ්ඩායම වෙනුවෙන් පොණු කරු වශයෙන් කටයුතු කරනවා අංක 9 වසන්ත ලක්මාල් එවර හරිම ලස්සනයි සඳුන් වැඩි උසක් නැති වුණා ඔහුගේ ඉල්පීම ගුවනේ පාවෙමින් පන්දුවට පහරෙල්ල ගන්න ආකාරය මගෙන් දීර්ඝ කාලීන පුහුණුවක් අවශ්‍යයි වෙන බලන්න සතුන් 5 ඇටැක් මං හිතන්නේ ඉතාමත්ම හොඳින් මනරම් නලින් එවැනි පහරවල් වෙන සඳුන් ඔබ දකින්නේ එතරම් මුස ක්‍රීඩකයෙක් නොවුනත් ඉතාමත්ම හොඳින් පන්දුව මනාව පාලනය කරගන්නින් පහරවල් වලට පැමිණෙනවා ක්‍රීඩාවේ නිවතටයි යොමු කිරීම ලකුණක් ලැබෙනවා මෙන්න කණ්ඩායම් දෙකම මේ වන විට ලකුණු 13 බැගින් ලබාගෙන සරද සිල්වා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඒ වගේම සහාය පුහුණුකරු වශයෙන් සාන්ත රත්නායක ඔහු ප්‍රවීණ ක්‍රීඩකයා යුදාමුදා කණ්ඩායමේ ලිබරෝ ක්‍රීඩකයා වශයෙන් කටයුතු කළේ බැරේ දායන කරනවට පහර පාසුපස කලාපයට උපක්‍රමශීලීව එල්ල කරන්නට යුද හමුදා පිට සමත් වුණා යුද හමුදාව 15යි 13යි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායම මේ ප්‍රථම වටේ ක්‍රියාත්මක වන්නේ 30 වසරක අභිමානය සුන්දරත්වය පෙරට කොටගෙන රූපවාහිනිය තරුණ සේවා සභාව මේ සුපර් ලීග් අවසන් තරගයේ පෙළගස්වා තිබෙනවා දීප්තිගේ පන්දු පහර ලෝන් බී පන්දු ඔසවා දීමට පන්දු ආවරණ දෙක මග හරමින් අති දක්ෂ උස පන්දු ප්‍රහාරකයා මෙන්න ආවරණ දෙකම පැමිණියන් කිසිම අපහසුකින් තොරව හොඳ ඉල්පීමක් ලබාගෙන ක්‍රීඩා පිටිය තුලපත් වීමට උත්සාහ දරු උත්සාහය සාර්ථකයි ලකුණු සංඛ්‍යාව යුද හමුදාවට ලකුණු 15යි විදුලි බලයට ලකුණු 14යි එවර සජිත්ගේ උත්සාහය ස්ලයිඩින් ඇටැක් හොඳින් නොවුව උපයෝගී කරගන්නවා මහේෂ් පන්දෝසවන්න වශයෙන් යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් කෙටි පන්දු මෙන්න ඔබ දකින්නේ තාමත් හොඳින් පසුපසට ගොස් අග්‍රගණයේ පන්දු බහර ආවරණයක් පැමිණියත් එය උස පන්දු ප්‍රහාරකයාගේ ආවරණය මග හරවින් මෙන්න මහේෂ් ඕ එවර පන්දු පිරිනැමීම තුළින්ම ලකුණක් ලබා ගන්නවා මහේෂ්ගේ හරියාකාරව ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ දීප්තිට. ඒ අවස්ථාවේදී මෙන්න කෙටි විවේකයක් ලබා ගන්නවා විදුලි බල කණ්ඩායම වෙනුවෙන් ලකුණු 14 14ක් වල තිබියදී. විදුලි බල මණ්ඩල කණ්ඩායම සහ යුද හමුදාව මේ යුද හමුදා කණ්ඩායම යුද හමුදා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සරද්ද සිල්වා ජාත්‍යන්තර පුහුණුකරුවෙක් හැටියට ඔහු ක්‍රියාත්මකයි ඒ වගේම ශාන් රත්නායක සහාය පුහුණුකරු අභ්‍යාසක තුෂාර නිලන්ත චමින්ද ජයරත්න උපාලි නෙල්ලිගහපත්ව චානක අමරසිංහ සහ එම්පී වීරසිංහ ඇතුළත් වෙනවා විදුලි බල මණ්ඩල පුහුණුකරු සහාය පුහුණුක අභ්‍යාසක සහ කළමනාකරු හැටියට තරගය ආරම්භ කිරීම සූදානම් වෙන මහේෂ් තරගයේ ආරම්භ කිරීමට පන්දු අත ඇතිව සරද්ද සිල්වා සූදානම් ලකුණු 17ක් ලබාගෙන දීප්ති රමේෂ් එන්න උඩ නැවතත් ලැබෙන පන්දුව ක්‍රීඩා පිටිය තුල පැතිර කරනවා ආවරණ පැමිණියත් කෙසේ වෙතත් ඔහුගේ පන්දු පාර සාර්ථකයි ලකුණක් ලැබෙනවා මෙන්න දීප්ති ආවරණ දෙකම පැමිණෙනවා ලකුණක් ලැබෙනවා කණ්ඩායමට ලකුණු 15යි ලකුණු 17යි අංක 17 ක්‍රීඩකයා කනිෂ්ක දැලේ පන්දුව වැදුනේ ආවරණය වැඩි පිටේ නිවතට ගිය පන්දුවක් හැටියට සුසන්ත කන්නාරත්න ජාතික විනිසුරුවරයා ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ පළපුරුදු විනිසුරුවරේ සුසන්ත
පිටේ නිවතට නිමල් කෙටි වේග කාලයෙන් පසුව උන්ට ලකුණු දෙකක් ලබා ගැනීමට හැකියාව ලැබුණා මෙන්න ලකුණු 16ක් අතදිව කනිෂ්ක චාමර පන්දු පිනමන්නට මෙන්න කනිෂ්ක ජම්ප් ලෝඩ් ක්‍රමයට ඉතාම ලස්සන පාරක් කෙටි ඔසවා දීමට මනා ඉක්වීමක් ලබාගත් පන්දුව දැලෙන් උඩට මතුවෙනවා සමගම ක්‍රියාත්මක වුණා උපක්‍රමශීලීවයි පහරෙල්ල කරේ නාලේ ඔව් නිමල් ඔබ නිවැරදි මෙන්න කමින් අප් පන්දුව ඉහළට එන අවස්ථාවේදී ලංකාවේ මම හිතන්නේ මෙසේ ක්ෂණිකව කෙටි පන්දු පහරවල් වලල්ල කිරීමට හැකියාවක් ඇති ක්‍රීඩකයන් ලංකාවේ තරම් සිටින්නේ නැහැ විශේෂයෙන්ම සමන් චන්ද්‍රනාත් වැනි ක්‍රීඩකයන් සිටියා පසුබිම් කල එවැනිම ආකාරයේ පන්දුවට පහර දෙන්නේ